රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා. එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි සඳහන් කළේ ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වැඩබලන මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි ලැබුණේ නැති නිසා මෙම තීරණය ගත් බවයි. අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 දක්වා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් හෙද නිලධාරීන්ගේ සංගම විදියට අද උදේ ක්‍රියාත්මක කරා. සෞඛ්‍ය සේවාව තුළ එක් කණ්ඩායමකට පමණක් දීමනා වැඩි කිරීම මම හිතන්නේ මේකට මූලික විරෝධයක් ලෙස අපි 10 වෙනිදා දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් නමුත් බලධාරීන් ඒ සඳහා නියමිත අහුම්කම් දීමක් නොකිරීම නිසා අපට සිදු වුණා විධායක සභාවලෙස අද දිනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කෙසේ වෙතත් සමස්ත ලංකා හෙද සංගමය අද පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන්නේ නැහැ සමස්ත ලංකා හෙද සංගමය විදියට අපි දිනේ ක්‍රියාත්මක කර විරෝධතා ව්‍යාපාරයෙන් පස්සේ අපිට විධිමත් සාකච්ඡාවක් ලැබිලා තියෙනවා සෞඛ්‍ය ලේකම්වරයා සමග අපි අද ඒ සාකච්ඡාවට සහභාගී වෙන්න නියමිතයි ඒ අනුව අද දිනේ අපි ක්‍රියාත්මක කරන්න තිබුණ ක්‍රියාමාර්ගය අත්හිටවලා තිබෙනවා මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් සිදු කළ සංකේත වැඩවර්ජනය අද උදැසන తాවකාලිකව අවසන් කෙරුණා ඊයේ පැවති වැඩවර්ජනය සහ අද ක්‍රියාත්මක රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන වෘත්තීය සමිති නියෝජිතයින් පළ කළේ මෙවන් අදහසක් වර්ජනය දැනට අපි අවසන් කරලා දිනවා ඊයේ අපි මාධ්‍යෙන් දැක්කා සමහරවිට අපි මාත්‍යාගේ උත්තර සමිතියත් අද එළියට බහිනවයි කියන එක ඉතින් අපිට ඇත්තටම කියන්නේ එතුමාට තේරෙනවා ඇති අද රාජ්‍ය සේවකයා සෞඛ්‍ය සේවකයා අද තත්ත්වලා දින ඉරණම මොකද්ද කියන එක එතුමාට තේරෙනවා ඇති ඒක නිසා මම හිතන්නේ එතුමාගේ පිරිසත් එතුමාට බල කරනවා ඇති අනිවාර්යෙන්ම මේ එක්තරා කොටසකට දුන්න දීමනාව වෙනුවෙන් ඒ දීමනාව ඒ නමින් නොවන විදියකට හරි කුමන නමකින් හරි අපිටත් ලබා ගන්න කියන එක එතුමාගේ සමාජගතයේ එතුමාට බල කරනවා ඇති ජනතාව පත්වන අපහසුතාවය පිළිබඳව හිතලා මේ අකණ්ඩව කරගෙන එන්න ගත්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ජනාධිපතිතුමා පැමිණිලා මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වලා අපට තීරණයක් දෙනතුරු අපි తాවකාලිකව නවත්තලා තියෙනවා. හැබැයි මේ සාකච්ඡාවක් පවත්වලා අපට තීන්දුව తీරන දෙනවා කියන කාරණය කල් මරන්න බෑ. මේ අතර කරාපිටියේ ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ හැසිරීමට එරෙහිව වහා විනය පරීක්ෂණයක් සිදු කරන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ සභාපති රවි කුමුදේෂ් පවසනවා. ඊයේ වැඩවර්ජනයට සහභාගී වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර අසැබි වචනෙන් බැනවදිමින් අදාළ ශල්‍ය වෛද්‍යවරයා කටයුතු කර ඇති බවයි ඔහු පවසන්නේ. ඊට පියවර ගැනීම ප්‍රමාද කළහොත් කරාපිටියේ ශික්ෂණ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් අද පෙරවරුව වන විට එම රෝහලේ වැඩ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද වර්ජනේ නියලුණත් ඉන් රෝහල් වලට බලපෑමක් නැති බවයි වාර්තා වන්නේ. රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.